සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පොල්ගහමුල ඒ දඬුවාවේ පදිංචි විශ්‍රාමික පద్මිනී යාපාතිලක මහත්මිය ප්‍රදාන පින්වත් පිරිසයි දේශනාවට දායකත්වයේ දරන්නේ පద్මිනී යාපාතිලක මහත්මිය ප්‍රදාන පින්නතුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් දේශනාවට කාලය පින්වත්නි මේ ලෝකයේ මිනිසුන්ගේ චින්තන රටාව හරිම විවිධයි විවිධාකාරයේ චින්තන රටාවන් ටිකක් මිනිසුන්ට තියෙන්නේ එතකොට මේ චින්තන රටාව දිහා බැලුවහම අපට තේරෙනවා මිනිසුන් ලෝකයේ අරටුව කියලා හොයාගන්නේ කොලාතුවලට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අඩුම දැන් සමහර අය ඉන්නවා මේ අරටුව කියලා පොත්තට එළයට හරි රැවටෙනවා එහෙමත් නැහැ අද අරටුව කියලා පොතුවලට කොළවලට හිතාගෙන ඉන්න මට්ටමක් තියෙන්නේ එතරට දුර්වල තැනක ඉන්නේ දැන් ලෝකේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැනව අදාලා මේ ලෝකේ පුද්ගලයෝ පුද්ගල ස්වභාව හතරක් තියෙනවා පුද්ගල ස්වභාව හතරක් තියෙනවා රූපප්පමානෝ රූපප්පසන්නෝ සමහර අය ඉන්නවා මේ රූපය තමයි මිනුම් දණ්ඩක් කරගෙන ඒ ගැන තමයි සංවේදී වෙන්නේ ඒකට තමයි යාගේ ප්‍රසාදය තියෙන්නේ ඒකට තමයි ප්‍රසාද ජනක බවක් හදාගෙන ඒක තමයි යාගේ ප්‍රධාන මිනුම් දණ්ඩ අර්ථය එතන තමයි තියෙන්නේ තවත් අය ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ ද එළියට උනත් පැහැදෙනකොට එයා පහදින්නේ සද්දේට පැහැදිලා තියෙන්නේ සද්දයක් ඒක ඒ වගේම සද්දයක් එක පැටලිනවා දැන් සමහර අය ඉන්නවා සද්දයක් එක පැටලිනවා දැන් ඔකට හොඳම දේ තමයි දැන් පහුගිය කාලේ එක්තරා වෙලාවක මම මේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධව අපි බොහොම ශ්‍රද්ධාවෙන් බුදුගුණ කිව්වා කියලා ඒකත් එක එක අම්මා කෙනෙක් හරියට පැටලිලා තිබ්බා. එතකොට එයාට භික්ෂුව පේන්නේ සබ්දේ මිනුම් දණ්ඩක් හැටියට. එතකොට දැන් මේ ඔබ වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන ගැන කියලා මේ බුදුගුණ කවි හිම කියන්න යන්න එපා. මොකද ඒක ඔබ වහන්සේගේ දේශනාවලටත් ඔබ වහන්සේටත් ඒක එච්චර හොඳ නෑ වගේ. ඉතින් එයා අර සබ්දයත් එක පැටලෙනවා. නැයි එයාගේ හැම වෙලාවකම අර ගෝසප්ප මානෝ ගෝසප් පසන්නෝ. එයාගේ ශබ්දය තමයි එයාගේ ප්‍රධාන මිනුම් දණ්ඩ වෙලා තියෙන්නේ. එතකොට ශබ්දයත් එක පැටලෙන්නත් පුළුවන්, ශබ්දයට ඇලෙන්නත් පුළුවන්. ඒකට තමයි පැහැදිලා තියෙන්නේ. ඒකට තමයි වටිනාකම දෙලා තියෙන්නේ. ඒවට වටිනාකම් දෙන්න එපා. ඒ ස්වභාවය තුළ අපට සමහර දේවල් එක්ක අපට ගනුදෙනු කරන්න වෙනවා. එතකොට අපි මනාපම ශබ්ද අපට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඉබඳු ලෝකයක් එක්ක පැටලෙනකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට යෝග්‍ය නැහැ. ඊළඟට සමහර අය ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලූකප්පමානෝ ලූකප්පසන්නෝ රූක්ෂ චර්යාවට පහදිනවා සමහර අය ඉන්නවා රූක්ෂ චර්යාවට පහදිනවා රූක්ෂයි නම් දැන් හිතමුකෝ අපි මේ බොහොම ගොරෝසු විදියට වළඳනවා කියලා ඒකට පහදිනවා අනේ කොච්චර හොඳ හාමුදුරු කෙනෙක්ද එතකොට යා පැහැදිලා තියෙන රූක්ෂ චර්යාවට අපි දුන් රූක්ෂ සිවුරක් දරාගෙන ඉන්නවා කියලා. ඒකට පාදිනවා මුන්නතරං ගුණයක් තියෙන කෙනෙක්ද කියලා. ඒකෙන් හොයන්න බෑ. එතකොට දැන් භික්ෂුවක් පාංශකූලික සිවුරක් දරාගෙන ඉන්නවා නම් අපි ඒක සාදු කියලා ප්‍රශංසා කරන්න ඕන. ඒක බොහොම වටිනා අවස්ථාවක් තමයි රූක්ෂ චර්යාවටම පහදින්න එපා.
ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරේ ලූකප්පමානෝ ලූකප්පසන්. ඔයා රූක්ෂ චර්යාවට තමයි අර්ථයක් එකතු කරන්න හදන්නේ. එතකොට මේ රූක්ෂ චර්යාව දිහා බලබලා බලබලා පහදිනවා. ඊළඟට බොහොම ඊළඟ අර්ථය තමයි ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. ධර්මයේම මිනුම් දණ්ඩක් කරගන්න හැම වෙලාවකම. භික්ෂුව වැඩකුත් නැහැ. රූප ස්වභාවයේ වැඩකුත් නැහැ. සද්දබද වැඩකුත් නැහැ. ඒ ඇහෙන බණවල මිහිරි අමිහිරි එක වැඩකුත් නැහැ. මිනුම් දණ්ඩ මොකද්ද? ධර්මයේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. හැම වෙලාවකම ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයේ කෙරෙහි තමයි ඒ ප්‍රසාද ජනක භාවය තියෙන්නේ. ඔන්න ඔතන තමයි යා ධර්මය අල්ලන්නේ. ඔතන තමයි නිකෙලස් වීම පිණිස ඒ ශ්‍රාවකයා අත්පොත් තියන්නේ. දැන් භාග්‍යතුන් හන්සිම දේශනා කරනවා යේච රූපේ පමානින්සු යේච ගෝසේසු අන්වගු චන්දරාගව සූපේතා නාබි ජානන්ති තේ ජන. යම් පුද්ගලයේ රූපයේ මිනුම් දණ්ඩක් කරගෙන ශබ්දයේ මිනුම් දණ්ඩක් කරගෙන චන්දරාගයෙන් වසඟයට ගියාද එයාට අභ්‍යන්තර බාහිර යථාර්ථය වටහා ගන්න බෑ. අනි යථාර්ථය වටහා ගන්න එක මතුවෙන්නේ ධම්මප්පමානෝ ධම්මප්පසනෝ. ධර්මයේ හඳුනාගෙන ධර්මයේම හැම වෙලාවකම මිනුම් දණ්ඩක් කරගන්නවා. භික්ෂුවගේ හිතවත් අහිතවත්කම් මනාපමනාපකම් ඒකක්වත් එයා මිනුම් දණ්ඩක් කරගන්නේ නැහැ. හැම වෙලාවකම එයා මිනුම් දණ්ඩක් කරන්නේ ධර්මයේමයි. ධර්මයේම මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයේ කෙරෙහිම පැහැදුණු ස්වභාවයක් තමයි යාට තියෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්තංච ජානාති බහිද්දාච න පස්සන්ති. අජ්ජත්තංච න ජානාති බහිද්දාච න පස්සාති. සමන්තා චරණෝ බහලෝ සචේ ගෝසේන උයිහති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එයාට අභ්‍යන්තර දේ වැටහෙන්නෙත් නැහැ කියනවා. බාහිර දේ හඳුනගන්නත් බෑ කියනවා. අජ්ජත්තංච න ජානාති. අභ්‍යන්තර ඇති දේත් එයා දකින්නේ නැහැ කියනවා. අභ්‍යන්තර ඇති දේ දකින්නෙත් නැහැ කියනවා. බහිද්දාච න පස්සන්ති. බාහිර දේත් එයාට දැක ගන්න බෑ කියනවා. සමන්තා තරණෝ බාලෝ. එතකොට මේ අභ්‍යන්තර දේ හඳුනන්නත් බෑ, බාහිර දේ හඳුනන්නත් බෑ. ස්කන්ධ ටික තේරුම් ගන්නත් බෑ. රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියන බාහිර තත්ත්වේ වටහා ගන්නත් බෑ. මොකක්වත් බෑ පින්වත්නි. හාත්පසින්ම දැනුම අහුරාගෙන ඉන්නවා. එතකොට එයාට ඥානවන්තයෙක් කියලා ධර්මයේ අර්ථ දක්වන්නේ සැබෑ අර්ථ සහිත පුද්ගලයා කියලා එතන බුදුරජාණන් වහන්සේ එතන සත්‍ය මතු කරලා පෙන්වන්නේ නැහැ. එතකොට අභ්‍යන්තර දෙයි බාහිර දෙයි වටහා ගත්ත තැනක, අභ්‍යන්තර තත්ත්වයයි බාහිර තත්ත්වයයි වටහා ගත්ත තැනක තමයි පින්වත්නි එතන මේ ඒ පුද්ගලයාගේ වටහා ගැනීමට ආවේනික තත්ත්වය තමයි අර ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. අජ්ජත්තංච න ජානාති බහිද්දාච න විපස්සති බහිද්දා ඵල දස්සාවි ගෝපි ගෝසේන උයිහති. ඔන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් අභ්‍යන්තර දේ දන්නේ නැත්නම්, නමුත් එයා බාහිර දේ දන්නවා නම්, බාහිර දේ දන්නවා නම් බාහිර කෙනෙකුගෙන් ලැබෙන ලාභ සත්කාරි දෙස බලලා අන්‍යයන්ගේ වචනේ මනින ස්වභාවයක්. ඒ කියන්නේ දැන් මේක එක පැත්තක් විතරක් දැනගෙන හරියන්නේ නැහැ. එතකොට මේ දෙපැත්තම දැනගත්තේ මොකද? එක පැත්තක් විතරක් දැනගත්තොත් එහෙම අනිත් පැත්තට වටිනාකම යනවා. ඒක ලෝකේ හැටි. එක පැත්තක් දැනගත්තාම අනිත් පැත්තට ආගේ පේනවා. අනිත් පැත්තේ වටිනාකම යනවා. මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අජ්ජත්තංච බහිද්දාච බහිද්දාච විපස්සති. මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විනීබරණ දස්සාවි නසෝ ගෝසේහ උයිහති. කෙනෙක් අභ්‍යන්තර දේත් දන්නවා නම්, ඒ වගේම බාහිර දේත් දන්නවා නම් එයා තමයි ආවරණ සහිතව. එයාට ආවරණයක් නැහැ. ආවාට සහිත බවක් නැහැ. ආභරණයක් නැතුව කරුණු විමසලා අනුන්ගේ වචන මනින සුළු ස්වභාවයක් හදාගෙන එයා ඉක්මනින් අවබෝධය කරා ක්‍රමානුකූලව ගොඩනගා ගන්නවා. එතකොට එතනට එන්නේ කොහොමද පුද්ගලයා? එතනට පුද්ගලයාව හැසිරෙන්නේ කොහොමද? එතනට යාගේ හිත ගොඩනැගෙන්නේ කොහොමද? එතනට යාගේ හිත ගොඩනැගෙන්නේ පින්වත්නි රූපප්පමානෝ රූපප්පසන්නෝ කියන ස්වභාවය මත නෙමෙයි. ඒ වගේම ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ කියන ස්වභාවය මත නෙමෙයි. ලූකප්පමානෝ ලූකප්පසන්නෝ කියන ස්වභාවය මත නෙමෙයි. ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ කියන ස්වභාවය මත.
එයාර තිපරිවට ද්වාදසාකාර මූලික ධර්මීම්මයි කියන කතාව ගලපන්නේ. ඒ ධර්මීම්ම කියන කතාව ගලපන්න ගලපන්න, ඒ ධර්මීන් ගලප ගලපා බලන්න බලන්න එයාට අභ්‍යන්තරදේ බාහිරදේ ඉතාම මනාව අඳුන ගන්න පුළුවන්. එතකොට අභ්‍යන්තරදේ අජ්ජත්තංච පජානාති, අභ්‍යන්තරදේත් එයා දන්නවා අවබෝධ කරගෙන. බහිද්ධාච විපස්සති, බාහිර ලෝකෙත් විදර්ශනාත්මක දැක්මක් තියෙනවා. එතන පින්වත්නි විනීවරණ දස්සාවි, එතන ආවරණ සහිත නැහැ, ආවාට සහිත නැහැ. එතකොට ආවරණ සහිත නැති නිසාම යාට ලෝකයේ සැබෑවටම තමන්ව මැනගන්න පුළුවන්. මනින්නේ මොකෙන්ද? එයාට මැනගන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්මයි. තමන්ව මැනගන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්මයි. එතකොට ඒ එතනට එකතු වෙන ශ්‍රාවකෙක් විසින් මේ අභ්‍යන්තර දේත් දන්නව නම්, බාහිර දේත් දන්නව නම්, එයා දැනගන්න ඕන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මොකද්ද ප්‍රධාන කාරණා හතර? තමයි ඇස ආදී ස්පර්ශ ආයතන හය හට ගැනීමයි නැතිවීමයි දැනගන්න ඕන. ඊළඟට පංචස්කන්ධය තුළ අභ්‍යන්තර දේ හට ගැනීමයි නැතිවීමයි දැනගන්න ඕන. සතර මහා භූතයන්ගේ හට ගැනීමයි නැතිවීමයි දැනගන්න ඕන. හේතුන්ගෙන් හටගත් යම් දෙයක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන ස්වභාවය දැනගන්න ඕන. ඔන්න ඔය ස්වභාව හතරෙන් කොතන හරි ස්පර්ශ වුණොත් එයා අවබෝධය කරා යන්නේක යනවාමයි. එතකොට එයාගේ අවබෝධයේ ස්ථාවරයි, අවබෝධය කරා යාට යන්න පුළුවන් පින්වත්නි. එතකොට මේ අවබෝධය කරා යන මට්ටමට අපි ක්‍රමානුකූලව අපේ අභ්‍යන්තර හිත ගොඩනගා ගත්තොත් අපට පුළුවන් පින්වත්නි ඒ භාගතුන් හසේ වදාළ විදියට අපේ අවබෝධය තහවුරු කරගන්නට. එතකොට අභ්‍යන්තර දේත් බාහිර දේත් අඳුර ගන්නවා නම් එහෙම අඳුනා ගන්න අපිට පුළුවන්කමක් නැහැ. ධර්මයේ තමයි අඳුන්වලා දෙන්නේ. හැම වෙලාවකම ධර්මයේ මිනුම් දණ්ඩක් කරගන්න. ධම්මප්පමානෝ ධම්මප්පසන්නු. හැම වෙලාවකම ධර්මයේ මිනුම් දණ්ඩක් කරගන්න. ධර්මයටම ප්‍රසාද ජනක වෙන්න. ධර්මයටම ප්‍රසාද ජනක වෙන්න, පුද්ගල භාවයකට ප්‍රසාද ජනක වෙන්න එපා. එතකොට හැම වෙලාවකම තමන්ගේ අභ්‍යන්තර අර්බුදයත් ලිහෙනවා, බාහිර අර්බුදයත් ලිහෙන්න පටන් ගන්නවා. එතකොට අභ්‍යන්තර බාහිර අර්බුදේ හැම වෙලාවකම ලිහෙනකොට අභ්‍යන්තර බාහිර අර්බුදේ ලිහෙන්න පින්වත්නි ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූලව අවබෝධයේ පැත්තටමයි එකතු වෙන්නේ. ක්‍රමානුකූලව අවබෝධයේ පැත්තටමයි ඒ ශ්‍රාවකයා ගොඩනැගෙන්නේ. එතකොට මේ අවබෝධය කියලා කියන්නේ මහා පුදුම දෙයක්. එතකොට මේ අවබෝධය කියලා කියන්නේ මහා ආශ්චර්යවත් දෙයක්. පින්වත්නි මේ ඒ අවබෝධය කියන්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන බලන එක තමයි ප්‍රඥාවන්තයෙකුගේ ප්‍රධාන රාජකාරිය. එතකොට හැම වෙලාවකම ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන බලන. එතකොට අජ්ජත්තංච බහිද්ධාච, අභ්‍යන්තර ලෝකයේත් යම් හඳුනා ගැනීමක් තියෙනවා, බාහිර ලෝකයේත් විදර්ශනා කිරීමක් තියෙනවා. එතකොට ආවාට සහිත නැහැ, යාගේ ප්‍රඥාවට විවෘතයි. ප්‍රඥාවන්තයෙකුගේ ප්‍රථම රාජකාරිය වෙන්න ඕන කුමක්ද? ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රධාන රාජකාරිය තමයි අනන්ත සංසාරේ දුක නිමා කිරීම වෙනුවෙන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න ඕන. ඔබට ගොඩාක් රාජකාරිය ඇති, ඔබට ගොඩාක් වැඩ ඇති. එතකොට ඔබට ගොඩාක් වැඩ තිබ්බට පින්වත්නි ඔබේ ප්‍රථම රාජකාරිය ප්‍රඥාවන්ත භාවයේ මත එකතු කරගන්න. එතකොට ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රධාන වැඩේ මොකද්ද? ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රධාන රාජකාරිය තමයි අනන්ත සංසාරයේ දුක නිමා කිරීම වෙනුවෙන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න පුළුවන් වුණොත් ඔබ නිවෙනවාමයි. ඔබ ස්ථීරව නිවෙනවාමයි. එතකොට ඒ ස්ථීරවම නිවීම පිණිස අර ඔබ ඇසාදී ස්පර්ශ ආයතන හයත් රූපස්කන්ධයාදී ස්කන්ධ ධර්මයන් ටික පිළිබඳවත් සතර මහා භූතයන් පිළිබඳවත් හේතුන්ගෙන් හටගත් සියලු දේවල් පිළිබඳවත් සමුදයයි නිරෝධයයි ඇතිවීමයි නැතිවීමයි දකින තැනකට තම තමන්ගේ සිත ගොඩනගා ගන්න දක්ෂ වුණොත් ඒ අභ්‍යන්තර දේත් හඳුනගත්තා වෙනවා, බාහිර දේත් හඳුනගත්තා වෙනවා. ඒ හඳුනගන්නේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ කියන ස්වභාවයේ මතී. එතකොට ධර්මීයටම පැහැදිලා ධර්මීයම මිනුම් දණ්ඩක් කරගෙන අපිට ලෝකේ විමසන්න පුළුවන් වුණොත් එතන පින්වත් නී අකුසලයට ඉඩ නැහැ. ඒ අකුසලයේ විසින් යාව යට කරන්නේ නැහැ. අකුසලයේ විසින් යාව අමාරුවේ වටන්නේ නැහැ. එහෙම අමාරුවේ වටන්නේ නැති තැනකට අපි ක්‍රමානුකූලව පෙළ ගැසෙන්න ඕන, අපේ ඇතුළාන්තයේ පෙළ ගස්වා ගන්න ඕන. ඉතින් එතනට අපිට එකතු වුණොත් අපට පුළුවන් පින්වත් නී අපේ අවබෝධය ක්‍රමානුකූලව ගොඩනගාගෙන සැබෑ නිවීමක් දක්වාම අපේ අභ්‍යන්තරේ හදා ගන්න පුළුවන්. එතකොට ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ කියන එකේ අර්ථය මොකද්ද?
අර තිපරිවට ද්වාදසාකාරයෙන් පින්නත්නි සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන වශයෙන් සීල සමාධි ප්‍රඥාව තුල පින්නත්නි අර ස්කන් ඇසාදී ස්පර්ශ ආයතනත් රූපස්කන්ධය ආදී ස්කන්ධ ටිකත් සතර මහා ධාතුන්ගෙන් හටගත් සියලු දේවලුත් හේතුන්ගෙන් හටගත් යම් දෙයක් ඇද්ද ඒවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයත් සම්පූර්ණයෙන් තිපරිවට ආభాෂයෙන් අවබෝධ කරගන්න තැනකටයි අපි පෙළඹෙන්න ඕන. එතකොට යා වර්තමානී නාම රූප ධර්මයන් ටික ස්ථීර වශයෙන් ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ කියන ස්වභාවයේ මත පිහිටා ඒ ටික ඔක්කොම නුවණින් දැනගන්න ඕන. ඒ වගේම ඒ නුවණින් දැක ගැනීම ඉතා වැදගත් දෙයක්. එතකොට ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේම පින්වත්නි ඒක පිළිසිඳ දකින්න ඕන. එතකොට දුරු කළ යුතු දේ පිළිසිඳ දකින්න ඕන. ප්‍රත්‍යක්ෂ කළ යුතු දේ පිළිසිඳ දකින්න ඕන. වැඩි යුතු දේ පිළිසිඳ දකින්න ඕන. එතකොට මේ වැඩි යුතු දේ වඩන්න ඕන. දුරු කළ යුතු දේ දුරු කරන්න ඕන. ප්‍රත්‍යක්ෂ කළ යුතු දේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. පිළිසිඳ දකින්න ඕන යමක් තියෙනවනේ ඒක පිළිසිඳ දකින්න ඕන. එතන පින්වත්නි මාර්ග ඥානය උපදිනවා. ඒ මගින් පින්වත්නි පරිඤ්ඤය වශයෙන් දුක පිළිසිඳ දැනගත්තා කියන ස්වභාවය තහවුරු කරගන්න ඕන. ක්ෂය වීමේ ඥානයත් අනුත්පාද ඥානයත් දුරු කළා කියන ස්වභාවයේ තමාන් තුළ වටහා ගන්න ඕන අනුප්පාදී ඥානයත් කයේ ඥානයත් සච්චිකාතන්ති සාක්ෂාත් කළා මට දැන් ආයේ කරන්න දෙයක් නැහැ මං නිරෝධේ සාක්ෂාත් කරලා ඉවරයි කියන එක දැනගන්න ඕන ඒ කයේ ඥානයත් අනුත්පාදී ඥානයත් භාවී තන්ති දැන් මං වඩලා ඉවරයි වඩන්න දෙයක් නැහැ වැඩුවා සාක්ෂාත් කරගන්න ඕන භාවී තන්ති කියලා ඒකට අපි කියන්නේ එතකොට එතන තමයි ක්ෂය වීමේ ඥානියත් අනුත්පාදේ ඥානියත් උපදින්නේ. ඒකට අපි කියනවා පූර්ණේකල ඥානය. එමත් නැත්නම් කෘතඥාන කියලා අපි ඒකට කියනවා. ඔන්න ඔය ටික අර අසාදී ස්පර්ශ ආයතන ටිකත් ස්කන්ධ ටිකයි සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් ටිකයි හේතුන්ගෙන් හටගත් දේවල් ටිකයි ඔන්න ඔය තුන් තැනකදී සම්මාදිට්ඨිය මත පිහිටා මාර්ග ඥානය සහ පූර්ණේකල ඥානය ඒක එමත් නැත්නම් කයේ ඥානයත් අනුත්පාද ඥානයත් කියන ඥාන ටික තහවුරු කර ගැනීම දක්වාම අපිට අපේම අභ්‍යන්තර ප්‍රත්‍ය විමස විමසා බලන්න පුළුවන් නම් අපිට අපේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමස විමසා බලන්න පුළුවන් නම් ඔබට පුළුවන් පින්වත්නි මේ ඔබ තුල පවතින ඝණයේ බිඳගෙන සැබෑම අවබෝධය කරා ක්‍රමානුකූලව ගොඩනැගෙන්න පුළුවන්කම ලැබෙනවා පින්වත්නි එතන තමයි බුදුරජාණන් වහන්සේගේ සැබෑ අවබෝධයට අදාළ ශ්‍රාවකයාට අනාත්ම தත්ත්වයේ ගෝචර වෙලා අනාත්ම දර්ශනීය තහවුරු කළ යුතුවන්නේ ඒක භාවනාමය අත්දැකීමක් දැන් අපි දන්නවා විසුද්ධිය සම්පූර්ණ කරගන්නවා කියලා අපි කතාවක් කරනවා දැන් දෘෂ්ටි විසුද්ධිය සම්පාදනයෙන්ම ධර්මීය දියුණු කරන පුද්ගලයෙකුට සංස්කාරයන් මේ ආත්ම නොවන බව සංස්කාරයන්ගෙන් අන්න ආත්මයක් නැති බවත් වැටහෙනවා. නමුත් අර ඝන සංඥාවෙන් වැසී යන්න පුළුවන් ස්වභාවයක් පෘථග්ජනීයෙකුට හැම වෙලාවකම තියෙනවා. එතකොට මේ අනාත්ම දර්ශනීයම තහවුරු කරගෙන ලෝකේ අතහැරෙන මට්ටමට අපි ක්‍රමානුකූලව හිත හසුරුවා ගන්න ඕන. පින්වත් මේ සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය ඝන සංඥාවෙන් තමයි වැහෙන්නේ. එතන මේ සංඥා අනාත්ම ලක්ෂණයේ ඝන සංඥාවෙන් වැහෙන නිසා ආයතන හය තුල මුලා වෙන්න තියෙන අවකාශය ඝන සංඥාවෙන් වැහිලා ස්කන්ධ ටික තුල මුලා වෙන්න තියෙන අවස්ථාව ඝන සංඥාවෙන් වැහිලා ඊට පස්සේ පින්වත්නි ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ස්වභාවය වටහා ගන්නේ නැතුව ඝන සංඥාවකින් වැහිලා හේතුන්ගෙන් හටගත්ත පලධර්ම විදියට අත්දැකීම දකින්න නැතුව ඝන සංඥාවකින් වැහිලා අමාරුවේ වැටෙනවා. එතකොට මේ ඝන සංඥාව දුරු කරගන්න තැනක තමයි ඒ සම්පූර්ණයෙන් පින්වත්නි අනාත්ම ලක්ෂණය මතු කරගන්න නම් ඝන සංඥාව බිඳගෙන ඉස්සරහට යන්න ඕන. ඒ ආවාටේ බිඳගෙන ඇතුළට යන්න ඕන. ඒක බිඳගෙන ඇතුළට යන්න අපිට තියෙන එකම ශිල්පය තමයි මේ තුන් ආකාරයකින් දොළොස් වැදෑරුම් වෙන විදියට ආර්ය සත්‍ය ඔස්සේම ඒ ඒ තැන ස්කන්ධයන් වෙන වෙනම ආයතන ටික වෙන වෙනම ඊට පස්සේ ඒ තුන්ගෙන් හටගත්ත පල ධර්ම වෙන වෙනම විමස විමසා බැලිය යුතුවන්නේ දැන් අපි දන්නවා බොහොම බරපතල විදියට අපි මේ සමූහ ඝණයකින් අහුවෙලා සමූහ ඝණයකින් යට වෙලා ඉන්නවා මොකද මේ සමූහ ඝණය කියලා කියන්නේ මෙතන මේ සමූහ ඝණය කියලා කියන්නේ පින්වත්නි අන් කවර දෙයක්වත් නෙවෙයි. එකිනෙකට ගැටිලා පවතින
රූප කලාප රාශියක් ඒකත්වයෙන් ගැනීම තුල අපි පිහිටා ඉන්නවා. එතකොට ඒකට අපි සමූහ ගණය කියලා කියනවා. ඒක සවිඥානික ලෝකයක් සමූහ ගණයකින් ගෝචර කරගෙන ඉන්නවා. අවිඥානික ලෝකයක් එහෙම ගෙඩිය මල ගස කොළ ওই විදියට අපි හිතාගෙන ඉන්නවා. එතකොට මේ සපුටු ඇඳ ඇතිරිලි ඕවත් සමූහ ගණයකින් අපි අල්ලගෙන ඉන්නවා. එතකොට මේ ඔවුනොවුන් ඇසුරු කොට පවතින නාම රූප ධර්මයන්ගේ සමූහයක් තමයි මේ විදියට සමූහ ගණයෙන් ඒකත්වයකින් අරගෙන සමූහ ගණය මත පිහිටා ඉන්න ස්ත්‍රියෙක් පුරුෂයෙක් ළමයා ගවයා එළුවා යන ආදි වශයෙන් සලකාගෙන නාම රූප දෙපාක්ෂයේ ඒකත්වයකින් අරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ස්කන්ධ ටික ඒකත්වයකින් අරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ආයතන ටික ඒකත්වයකින් අරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්ම ඒකත්වයකින් අරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. මේ ඒකත්වයකින් අරගෙන ඉන්න ස්වභාවය මත පිහිටා ඉන්න තාක්කල් පින්වත්නි සත්ව පුද්ගල ස්වභාවය තුළ අනාත්ම ස්වභාවයක් නෙමෙයි මතුවෙන්නේ, ආත්ම ස්වභාවයක්මයි මතුවෙන්නේ. එතකොට මෙන්න මේ ආත්ම ස්වභාවයේ බිඳ ගන්න තැනකට අපට තියෙන එකම විසඳුම තමයි මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. එතකොට සත්‍ය ඥානෙ උපදව ගන්නවා කියන්නේ සම්මා දිට්ඨිය පහළ කර ගන්නවා කියන එකයි. කෘත්‍ය ඥානෙ කියලා කියන්නේ මාර්ග ඥානෙ කියන එකයි. කෘතඥාන කියලා කියන්නේ පින්වත්නි ඵලඥාන එහෙමත් නැත්නම් පූර්ණීකල ඥානය උපදවා ගන්න එකයි. කය ඥානයත් අනුත්පාද ඥානයත් කියන එක. පින්වත්නි දැන් මෙතන මේ ඝණයකින් වැහිලා තියෙන ස්වභාවයේ මත අපට ආර්ය සත්‍ය ඔස්සේ අවබෝධය ගොඩනගා ගන්නවා නම් අපට ස්කන්ධ ටිකක් දකින්න ඕන. අර දැන් අපි ඉස්සල්ලාම මතක් කළානේ අජ්ජන්තංච පජානාති. කෙනෙක් අභ්‍යන්තර දේත් දන්නවා නම් බහිද්ධාච විපස්සති. බාහිර වැඩපිළිවෙලක් දකින්නවා නම් එයා විදර්ශනාත්මක දැක්මක් තියෙනවා නම් අනීවරණ දස්සාවි එයා තුළ ආවරණ රහිතයි. අර ඝන සංඥාවෙන් ආවරණීය වීමක් නැහැ. ඝන සංඥාවෙන් වැහිීමක් නැහැ. ඒකයි බුදුරජාණන්සේගේ දේශනාවේ කියන්නේ විනීවරණ දස්සාවි ආවරණ වලින් වැහින්නේ නැහැ. සමූහ ඝණයකින් වැහින්නේ නැහැ. සම්තති ඝණයකින් වැහින්නේ නැහැ. එතකොට පරම්පරා වශයෙන් සම්බන්ධ වෙච්ච අතීත අනාගත වර්තමාන කියන මේ නාම රූප ධර්මයන් ඒකත්වයකින් අරගෙන හිතාගෙන කල්පනා කරගෙන ඉන්න ස්වභාවයක් එයා තුළ නෑ. ඒ සම්තති ඝණයක් නෑ. එතකොට ඒ සම්තති ඝණය සම්පූර්ණයෙන් බිඳින්න නම් සම්පූර්ණයෙන් සමූහ ඝණය සම්පූර්ණයෙන් බිඳින්න නම් එයාට පුළුවන් වෙන්න ඕන අජ්ජත්තංච පජානාති අභ්‍යන්තර දේත් දකින්න ඕන. ඒ වගේම තමයි බහිද්ධාච විපස්සති බාහිර දේත් විදර්ශනා කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන. එතකොට තමයි යා ආවරණ රහිතව කරුණු විමසා සම්පූර්ණයෙන්ම පින්වත්නි ඝණයේ බිඳගෙන සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණයම මතු කරගෙන මෙබඳු සංස්කාර ධර්මයන් ටිකක් නේද මම මේ ආත්මසාරයෙන් පිළි අරගෙන ඒවා පදනම් කරගෙන සක්කාය දිට්ඨිය මත එළඹිලා වාසය කරේ කියන එක දකින්න ඕනේ. එතකොට එහෙම දකින්න නම් අපි අර සම්මා දිට්ඨිය මත මාර්ග ඥානයේ මත පිහිටා අපි අර ස්කන්ධ ටිකයි ආයතන ටිකයි සතර මහා භූතයන්ගෙන් හට ගැනීම ස්වභාවයයි හේතුන්ගෙන් හටගත් යම් දෙයක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවය පිළිබඳව දකින්නකොට යා තුල පාරිශුද්ධියක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙමයි. දැන් අපි ඇස කියලා ගමුකෝ. දැන් ඇස සම්බන්ධව පින්වත්නි ඇස සම්බන්ධව යම් කෙනෙක් දැනගන්නවා නම් එතකොට ඇසේ ක්‍රියාවලිය තුළ අභ්‍යන්තර බාහිර පිහිටුවා නොගැනීම කියන කාරණේ ඉතාම වැදගත්. එතකොට අභ්‍යන්තර බාහිර පිරිසුදුකම කියන එකත් මෙතන ගත්තට කමක් නෑ. අභ්‍යන්තර බාහිර පිරිසුදුකම කියලා කියන්නේ ඇස හොඳට හොදගන්නවා කියන එක නෙමෙයි. ලස්සන්ට හොදගත් රූප බලනවා කියන එක නෙමෙයි. පිරිසුදු කරගන්නවා කියන්නේ ඇසට රූපයේ මුණ ගැහෙන මට්ටම තුළ කෙලෙසේ නම් වූ දුක්ඛ සමුදය හදන්නේ නැතුව ඉන්න මට්ටම. කෙලෙසේ නම් වූ දුක්ඛ සමුදය හදන්නේ නැතුව ඉන්න මට්ටම. මේවා වෙන වෙනම තිපරිවට්ට ආභාෂයෙන් ගලපා ගැනීමේ හැකියාවක්. තිපරිවට්ට ආකෘතියෙන් ගලපා ගැනීමේ හැකියාවක් අපට තියෙන්න ඕන පින්වත්නි. ගලපා ගන්න බැරි වෙච්ච නිසා තමයි සම්පූර්ණයෙන් ඡන්දේ ඇති වෙන විදියට නිදන්ගත වෙලා තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත විනිශ්චයකට ගිහින් සම්පූර්ණයෙන් Tamange සිතින් කයින් වචනින් අකුසල් ධර්ම කරගෙන අකුසල්ම ප්‍රභවය කරගෙන නැවත නැවත දුක ප්‍රභවය කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට විකල්පයේ විදියට අපට පැහැදිලි කළේ මොකද්ද? සාතං අසාතන්ති යමාහු ලෝකේ තමූප නිස්සාය පහෝති ඡන්தோ රූපේසු දිස්වා විභවං බවංච විනීචයන් කුබ්බති චන්තු ලෝකේ.
ඔන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සාතං අසාතන්ති යමාහු ලෝකේ මේ 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 පුද්ගලයාට මේ සත්‍යය බලන්න බැරිකම නිසාම අර ආඥත්තංච පජානාති අභ්‍යන්තර දේත් දැනගන්න බැරි වෙලා තියෙන්නේ බහිද්දාච විපස්සති බාහිර දේත් විදර්ශනා කරගන්න බැරි වෙලා තියෙන්නේ කොයි වගේ තත්වයක් මත දෙකට ප්‍රධාන දේ අපි දේශනාව ආරම්භයේ කිව්වා ප්‍රධාන තත්වය තමයි මොකද්ද මේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ ධර්මයේ ප්‍රාමාණික සාධකයක් විදියට අරගෙන ධර්මයට පහදින් නැතුව එක්ක පුද්ගල භාවයකට එක්ක පුද්ගලික කටහඬට එක්ක රූප ස්වභාවයට රූක්ෂ චර්යාවට ආදී වශයෙන් අර එක එකනාගේ මිනුම් දඬු වශයෙන් එයා මිනුම් දඬු වශයෙන් අල්ලගෙන තියෙන ධර්මයේ නෙමෙයි ඒක ප්‍රධාන දේ එතකොට මේ ප්‍රධාන දේ පදනම් කරගෙනමයි අර්බුදේ ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන පැහැදිලි කරනවා සාතං අසාතන්ති යමාහු ලෝකේ. සත්ත්ව ලෝකේ සැපයයිද දුකයයිද යමක් කියනවද? සාතං අසාතන්ති යමාහු ලෝකේ තමූප නිස්සාය පහෝති ඡන්தோ. එතකොට මේ සත්ත්ව ලෝකේ සැපයි දුකයි කියලා යමක් තියනවද? ඒ සැප දුක් වේදනා නිසා කැමැත්ත ඇති වෙනවා. සැප දුක් වශයෙන් බෙදීමක්කින් ලෝකේ පේනවා. එතකොට යම් වෙලාවක රූපේසු දිස්වා විභවං බවංච යම් වෙලාවක රූපේ විනාශේ දකින්වනම් උත්පත්තිය දකින්වනම් යම් වෙලාවක එතන තමයි රූපේ විනාශයයි උත්පත්තියයි දැක ගන්න බැරි වෙච්ච තැනක තමයි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පුද්ගලයා විනිශ්චය කරන්නේ විනිශ්චය කරන්නේ විනිශ්චය කරන තැනක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නම් ඔබේ විනිශ්චය ඇති වෙන්නේ තණ්හාව පදනම් කරගෙන දෘෂ්ටිය පදනම් කරගෙන නම් ඔබ ලෝකය විනිශ්චය කරන්නේ ඒ විනිශ්චය කරන තැනක පින්වත්නි සත්ත්ව ලෝකේ නැවත නැවත පැනවීමක් සත්ත්ව ලෝකේ නැවත නැවත දුක හට ගැනීමක් සත්ත්ව ලෝකේ නැවත නැවත දුකත් එක්ක ගනුදෙනු කරන මට්ටමක්මයි ඔබට මුණ ගැහෙන්නේ එබඳු මට්ටමක තමයි ඔබ ඉන්නේ එබඳු ස්වરૂපයක තමයි ඔබ ඉන්නේ. එතකොට එබඳු ස්වરૂපයක ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාතං අසාතංච දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේකට මේ මේකම අල්ලගෙන ප්‍රශ්න කරනවා මොකද්ද? සාතං අසාතංච කුතෝ නිදානං කිස්මින් අසන්තෝන භවಂತಿ හේතේ විභවං භවංච යමේත මත්තං ඒතං මං බ්‍රූහි යතෝ නිදානං මේ සැප වේදනාව දුක් වේදනාව කුමක් මුල් කරගෙන උපදිනවද මේ වේදනාව කවරක් නැතිකල්ලි නොවෙනවද ඒ කියන්නේ වේදනාව කුමක් මුල් කරගෙන ඇති වෙනවද කුමකින් නිරුද්ධ වෙලා යනවද විනාශයේද උත්පත්තියේද මේ අර්ථයේ යමක් තියෙනවද ඒකේ නිදානේ මොකක්ද මෙන්න මේ කාරණේ පුළුවන් නම් කියන්න මට එතකොට එහෙම හදි ඒ අර බුදුරජාණන්සේ ලබා දුන්න උත්තරීම අල්ලගෙන අහනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පස්ස නිදානං සාතං අසාතං පස්සං අසන්තෝන භවಂತಿ හෝති විභවං භවංචාපි යමේත මත්තං ඒතං තේ බබ්‍රූහීතෝ නිදානම් සැප වේදනාවත් දුක් වේදනාවත් විඳින පුද්ගල භාවයේ ඝන සංඥාවකින් ගල් නැත්තං සන්තති ගණයේ ආරම්මන ගණයේ වගේ ගණයකින් අල්ලන්නේ නැත්තං ස්පර්ශයේ මුල් කරගෙන යම් සැපයක් උපදිනවා නම් ඒ ස්පර්ශයෙන් නැති කිරීමෙන් ඒක නැති වෙලා යන බව යම් වෙලාවක දකින්න පුළුවන් නම් ස්පර්ශය නිසා පහළ වෙන කාරණය යම් කෙනෙක් දැක්කොත් එහෙම ඒ දැකපු තැනක ඒ පුද්ගලයා තුල අවබෝධය තහවුරු වෙන්න පටන් ගන්නවා. හරි. එහෙමනම් ලෝකේ ස්පර්ශයේ කවරක් මුල් කරගෙන පහළ වෙනවද? කවරක් අල්වා ගැනීමෙන් පහළ වෙනවද? කවරක් නැති කිරීමෙන් තෘෂ්ණා දෘෂ්ටි මමත්වය නැතුව සම්පූර්ණයෙන් ස්පර්ශය නිරුද්ධ කරන ස්වභාවයේ කොතනටද සම්බන්ධ වෙන්නේ? නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ගහානි. ඉච්ඡාය සන්තයායන මමත්ත මත්ති රූපේ විභූතේන පසන්ති පස්සා බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙනවා නාමයයි රූපයයි නිසා ස්පර්ශය ඇති වෙන්නේ ස්පර්ශය තුලත් මුලා වෙනවා එතකොට වේදනාව තුලත් මුලා වෙනවා එහෙනම් අපි මුල්ලටම ගිහින් නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕන එතකොට මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණාට බැරි වෙනවා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ කතාව දන්නේ නැහැ කියලා කියන්නේ අර ආත්ම දෘෂ්ටිය ඝන සංඥාවකින් වැහෙනවා ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් ඔයාට අනාත්ම වශයෙන් ලෝකයක් වැටහෙන්නේ නැහැ.
එතකොට අනාත්ම වශයෙන් වටහා ගන්න එක තමයි ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රථම රාජකාරිය. මොකද්ද අද ඔබට තියෙන ප්‍රථම රාජකාරිය? ඔබෙන් අහලා බලන්න. ඔබට ප්‍රථම රාජකාරිය වෙලා තියෙන කෙලෙස් සහිත ලෝකේ මොකක් හරි වැඩක්. කෙලෙස් සහිත ලෝකේ මොනවා හරි දෙයක් සම්බන්ධ ගනුදෙනුවක්. කෙලෙස් සහිත ලෝකේ කළ යුතු මොනවා හරි දෙයක් තමයි ඔබට මුණ ගැහිලා තියෙන්නේ, ඔබට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රථම රාජකාරියට එකතු වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක පිළිවෙතකට එකතු වෙන්න හිතන්න එපා. කරන්න බෑ ඒක. එතකොට දැන් අපි මෙතන මේ දැන් බලන්න ස්පර්ශ ආයතන හයේ යථාර්ථය නොදන්න තැනක ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ගහානි. නාමයයි රූපයයි නිසා ස්පර්ශ වෙනවා අල්ලා ගැනීමට කැමැත්ත මුල් කරගෙනම සම්පූර්ණයෙන් අල්ලාගෙන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මමායනයක් ගොඩනගාගෙන මේ ලෝකේ ඉක්මවල යන්න බැරි විදිහට අනාථකමකට යාපත් වෙනවා. ඒතර මේ නාම රූපයන්ගෙන් ඇස ආදී ආයතන හැදෙනවා. හැදෙන ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්නව අඳුනාගත්ත තැනක එබඳු ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨිය මත පිහිටා මාර්ග ඥානෙ උපදවාගෙන ඵල ඥානෙ උපදවාගෙන සම්පූර්ණයෙන් දුක කෙලවර කරගන්න පුළුවන්. දැන් එතනදී අපි විමසා බලන්න ඕන කොහොමද පින්වත්නි මේ නාම රූප ධර්මයන්ගේ පහළවීමෙන් ඇස හැදෙනවා නම් ඇස වනාහි මේක නුවණින් දකින්න ඕන ඔන්න සම්මාදිට්ඨිය උපදිනවා. මොකද්ද ඇස කියන්නේ? දුක්ඛං අරිය සච්ඡන්ති දුක්ඛාරිය සත්‍යයේ විසෙහි ඇස සංග්‍රහ කරලා බලන්න පුරුදු වෙන්න. ඇස සංග්‍රහ කරගන්න ඕන දුක්ඛ සත්‍ය විසෙහි. එතකොට ඇස සංග්‍රහ කරගන්නේ හැම වෙලාවකම දුක්ඛ සත්‍ය විසෙහි. එනම් මේ දුක්ඛ සත්‍ය විසෙහි ඔබේ අධ්‍යක්ෂින් ප්‍රාසයෙන් සංග්‍රහ කරගන්න. දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති ඇස සම්පූර්ණයෙන්ම ඇස පහළවීම නුවණින් දකින්න පින්වත්නි. එතකොට ඇස දුක්ඛ සත්‍ය විසෙහි දකින්න විතරක් නෙමෙයි ඇස පහළවීම දුක්ඛ සත්‍ය වි දුක්ඛ සමුදය සත්‍ය විසේ දකින්න. ඇස පහළ වෙන්නේ ඇයි? ඇස පහළ වෙන්නේ කුමක් පදනම් කරගෙනද? නාම රූප ධර්මයන් පදනම් කරගෙන ඇස පහළ වෙනවා. තව ටිකක් පිටිපස්සට බලන්න නාම රූප ධර්මයන් පහළ වෙන්නේ කුමක් පදනම්? ස්පර්ශයේ පදනම් කරගෙන පහළ වෙනවා. එතකොට නාම රූප ධර්මයන්ගේ ස්පර්ශයයි නිරුද්ධ කරලා දාන්න ඕන. එතකොට නාම රූප ධර්මයන්ගේ ස්පර්ශයයි අපි නිරුද්ධ කරලා දාන්න ඕන. එතකොට යාට දුක්ඛ සමුදය විදියට පේන්නේම පින්වත්නි නාම රූප ධර්මයන්ගේ පහළවීම එක නුවණින් දකින්ට. ඇසත් ඇසේ පහළවීම දුක්ඛ සත් දුක්ඛං අරිය සච්ඡන්ති දුක විදියටම දකින්ට එක නුවණින් දකින්න ඕන එකක්. ඒක ඇසේ ඇසෙන්ම බලලා ඇසේ කතාව තේරුම් ගන්න බෑ. ඒක නුවණින් දකින්ට නුවණින් දකින්ට. දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති නාම රූප නිරුද්ධ වීමෙන් ඇස නිරුද්ධ වෙලා යනව නේද? නාම රූප ධර්මත් නිරෝධ ධර්මයක් නම් ඇසත් නිරෝධ ධර්මයක් කියන තැන පිහිටා ඇස පරිහරණය කරන්න පුළුවන් මට්ටමට ඔබ දියුණුවෙන්ට ඔබේ නුවණ එතනට හදාගන්න. දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සච්ඡන්ති මාර්ගයත් නුවණින් දකින්ට. ඇසෙන් ඇස නිරුද්ධ කරනවා නම් ඇස නිරුද්ධ කරනවා නම් ඇස නිරුද්ධ කිරීම තමයි දුක නිරුද්ධ කිරීම කියලා කියන්නේ. ඇස නිරුද්ධ කිරීමමයි දුක නිරුද්ධ කිරීම කියලා කියන්නේ. ඇසේ පැවැත්මමයි දුකේ පැවැත්ම කියලා කියන්නේ. ඇසේ සම්භවයමයි දුක්ඛ සම්භවය කියලා කියන්නේ. ඇසේ අභිනන්දනයමයි දුක්ඛ අභිනන්දනය කියලා කියන්නේ. එහෙනම් ඇස කියන්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛං අරිය සච්ඡන්ති කියන ස්වභාවය තුළ එක නුවණින් දැක ගන්න බලන්න. නිරෝධේ නුවණින් දැක ගන්න බලන්න. සමුදය නිරෝධ නුවණින් දැක ගන්න බලන්න. මාර්ගයේ නුවණින් දැක ගන්න බලන්න. මොකද්ද මාර්ගය? මාර්ගයේ තමයි අර අනාත්ම සංඥාව ප්‍රකට කරගෙන ඒක ඝන සංඥාවකින් වැහිලා තියෙනවා. එතකොට ඒ ඝන සංඥාව බිඳගෙන සන්තති ඝනය සමූහ ඝනය ආදී ඝනේ බිඳගෙන අනාත්මයම දර්ශනය කරගෙන අනාත්මය ඇස අනාත්ම ධර්මයක් විදිහට දකින්න ඇස ඇසේ යම් පහළවීමක් ඇද්දේ පහළවීම මත දුක සකස් නොවන මට්ටමටම ඇසේ මහ දියුණු තත්වයක් තුළට ඒ පුද්ගලයාට එකතු වෙන්න පුළුවන්. එතන ඔය විදියට දැක්කාම ඇද්ද? ඔය විදියට දැක්කට මදි. ඔය සම්මාදිට්ඨියයි පහළ වෙලා තියෙන්නේ. මාර්ග ඥානෙ දැන් උපදව ගන්නට ඉක්මනට හදිස්සියෙන්ට මාර්ග ඥානෙ උපදව ගන්නට. ඇයි? ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රථම රාජකාරිය ගැනයි මේ කියන්නේ. මේකට වඩා මොනවත් රාජකාරියක් නැහැ. එතන මේ විදියට ඇස විතරද බලන්න ඕන? නෑ පින්වත්නි. ස්පර්ශ ආයතන හයම බලන්නත් ඕන. ස්කන්ධ ටිකත් බලන්න ඕන. සතර මහා භූතයන්ගෙන් හටගත්ත දේ බලන්නත් ඕන.
හේතුන්ගෙන් හටගත්ත යම් දෙයක් ඇද්ද හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට බලන්නත් ඕන. ඒ විදියට බලනකොට සංජානනයේ නැතුව, විතර්කයේ නැතුව, ਵਿਚාරයේ නැතුව, කෙලෙස් උපදින විදියට කල්පනා කරන්නේ නැතුව, විපරීත සංඥාවලට යට වෙන්නේ නැතුව පින්වත්නි කෙලෙස් හැදෙන එක නැවතිලා ඇස සම්පූර්ණයෙන් අවබෝධ කරපු ශ්‍රාවකෙක් විදිහට නිවහල් බවක්ම නිදහස් බවක්ම නිවහල් භාවය තුළින් නැගී සිටින ස්වභාවයක් මේ ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. ඉතින් මේ විදියට දකින්න 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 සත්‍ය ඥානයටයි එකතු වෙන්නේ, කියන්නේ සම්මා දිට්ඨියට එකතු වෙන්නේ. ඇස ගැන ඔහොම දැක්ක කියලා අවබෝධයට පත් වෙනවද? ඇස ගැන ওই විදියට දැකගත්ත කෙනෙක්ගේ සම්මා දිට්ඨිය තියෙනවද? නෑ පින්වත්නි. සම්මා දිට්ඨිය තිබ්බත් එතනින් එහාට මාර්ග ඥානිය උපදව ගන්න ඕන. මොකද මේ මාර්ග ඥානිය කියලා කියන්නේ කෘත්‍ය වශයෙන් දකින එක. පින්වත්නි, දුක්ඛං පරිඤ්ඤයන්ති. දුක්ඛං පරිඤ්ඤයන්ති කියන්නේ මොකද්ද? දුක පිළිසිඳ දකින්න ඕන. දුක පිළිසිඳ දකින්න ඕන. දුක්ඛං පරිඤ්ඤයන්ති, පිළිසිඳ දකින්න ඕන. දුක කියන්නේ මොකද්ද? ඇස. ඇසම අරගෙන අපි මේක කතා කරමු. ඉතුරු ටික ඔක්කොටම වෙන වෙනම ගලප ගන්න. දැන් ඇස පිළිබඳව නුවණින් දැක්ක තැනක පින්වත්නි සම්මා දිට්ඨිය තියෙනවා. දුක්ඛං පරිඤ්ඤයන්ති, ඇස පිළිබඳ පිළිසිඳ දැක ගන්න ඕන. ඇස කියලා කියන්නේ මොකද්ද? පේන මට්ටම. ඒතර පේන මට්ටම කියලා කියන්නේ මොකද්ද? පේන මට්ටම කියලා කියන්නේ නිකම්ම තත්වයක් නෙමෙයි. ස්පර්ශය නිසා ඇතිවෙච්ච තත්වයක්, ඒක මගේ වසඟේ පවතින ස්වභාවයක් නෙමෙයි. ස්පර්ශය නිසා පහළ වෙන මට්ටමක්. ඇස මම නෙමෙයි, ඇස මගේ නෙමෙයි, ඇස මගේ ආත්මේ නෙමෙයි. ස්පර්ශයට අදාළ හේතු ටික එකතු වෙච්ච තැනක පේන මට්ටමක් එනවා. එච්චරයි. පේන මට්ටමක් එනවා. ඊට වඩා වැඩි යමක් මේකේ ඇත්තේ නැහැ. ඊට වඩා වැඩි යමක් නැහැ මෙතන. එතකොට මේ දුක්ඛං පරිඤ්ඤයන්ති, ඔන්න දුක පිළිසිඳ දකින්නවා. ඔතන තමයි මාර්ග ඥානෙ උපදින්නේ. මාර්ග ඥානෙ උපදින්නේ ඇස පිළිබඳ පිළිසිඳ දකින්නවා. නුවණින් දැකගත්තට මදි. ඇස පිළිබඳ පිළිසිඳ දැක ගන්න ඕන පින්වත්නි. පිළිසිඳ දැන ගන්නවා, පිළිසිඳ දකින්නවා, පිළිසිඳ දකින්නවා. ඒක ප්‍රඥාවෙන්ම දකින්නවා. එතකොට මේ ඇසේ ක්‍රියාවලිය ප්‍රඥාවෙන්ම දකින්නවා. ඒ වගේම තමයි ඒ විදිහට දැක්ක තැනක පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමුදයන් පහ තබ්බන්ති. ඒ කියන්නේ ඇස දුරු කරන්න ඕන. ඇස දුරු කරනවා කියලා කියන්නේ ඇස පෙනෙන එක නවත්ත ගන්නවා කියන එක නෙමෙයි. ඇස කියලා කියන්නේ දුක්ඛ සත්‍ය. ඇස සම්බන්ධ කෙලෙස් හැදෙන එක සමුදය සත්‍ය. කෙලෙස් හැදෙන එක දුරු කරලා දානවා. ඔන්න ඔතන තමයි මාර්ග ඥානෙ උපදින්නේ. මාර්ග ඥානෙ උපදින්නේ කෙලෙස් දුරු කළ යුතුයි කියලා එතනට එනවා. කෙලෙස් දුරු කළ යුතුයි. ඇස දුරු කළ යුතු නෑ, කෙලෙස් දුරු කළ යුතුයි. ඒ කෙලෙස් දුරු කළ යුතුයි, ඇස දුරු කළ යුතු නෑ. කෙලෙස් දුරු කළ යුතුයි. ඇස පේන එක නවත්ත ගත යුතු නෑ. ඇසට රූප මුණ ගැහෙනකොට ඇස් පියා ගත යුතු නෑ. කෙලෙස් දුරු කළ යුතුයි. පහා තබ්බන්ති. එතකොට නිරෝධේ පැත්තට එනවා. ඇසේ නිරෝධයට එනවනම් නිරෝධං සච්චිකා තබ්බන්ති. ප්‍රත්‍යක්ෂ කළ යුතුයි ඇස පිළිබඳව. නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. එතකොට ප්‍රත්‍යක්ෂ කරගන්නවා කෙලෙස් නැ කවදාවත් නූපදින මට්ටමටම සමුදයයි නිරෝධයයි දකිනවා. ඇතිවීමයි නැතිවීමයිම දකිනවා. සමුදයයි නිරෝධයයි දකිනකොට ඒ සමුදයයි නිරෝධයයි දැකලා දැකලා ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට ඒකට අපි කියනවා සච්චිකා තබ්බන්ති. සච්චිකා තබ්බන්ති කියන මට්ටමට එනකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා නිරෝධගාමිනී පටිපදං, නිරෝධගාමිනී ප්‍රතිපදාවට, ඇස නිරුද්ධ කරන ප්‍රතිපදාවට එනවනම් භාවේ තබ්බන්තියා ඇස සම්බන්ධ වඩනවා. මොකද ඇස සම්බන්ධ වඩන්නේ? ඇසේ යම් පහළවීමක් තියෙනවද? ඒ දුකේ පහළවීමමයි. එතකොට ඇස සම්බන්ධ හිත වඩනවා. ඇස මම නොවේ, ඇස මගේ නෙමේ, ඇස මගේ ආත්මය නෙමේ. ඇස තුළ පවතින්නේ සතර මහා ධාතුවක්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයෙන් ඇස හැදිලා තියෙනවා. එතකොට ඇස කියන්නේ එබඳු ස්වභාවයට අයිති දෙයක්. ඇසේ පහළවීම කියන්නේ ස්පර්ශයට. එතකොට ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ එකතු වීමට. නාම රූප ධර්මයන් කියන්නේ කුමක්ද? නාම රූප ධර්මයන්ගේ පහළවීම කියන්නේ කුමක්ද? නාම රූප ධර්මයන්ගේ පහළවීම කියලා කියන්නේ හුදු මාත්‍රයක් පමණයි. දුක් රැසක්ම විතරයි.
නාමරූප ධර්ම ටික ඇති වෙලා එතනම නැති වෙලා යනවා පෙනි පෙනි නිරුද්ධ වෙන ලෝකයක් මත චන්දරාගයක් හදන එක නන්දියක් හදන එක තෘෂ්ණාවක් හදන එක උපාදානීය කරගන්න එක නුසුදුසුයි යොන් ඇස වඩනවා ඇස සම්බන්ධව හිත වඩනවා වඩනකොට යාට වඩන්න වෙන්නේ සතිපට්ඨානෙමයි වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි එයාට වඩන්න වෙන්නේ සතිපට්ඨානෙමයි වැඩිමිටපත් කරනවා ඇස වඩනවා කියලා කියන්නේ පෙනෙනේ නොපේ පේන එක ටිකක් අඩුයි නම් බෙහෙත් දා ගන්නවා සුද ඇවිල්ලා නම් ඒක අයින් කර ගන්නවා කාචයක් දා ගන්නවා ඔය විදිහේ කතා නෙමෙයි පින්වත්නි ඇස් පේන එක අඩු නම් උපැස්සියලක් පළ ඔය වගේ එකක් නෙමෙයි භාවේ තබ්බන්ති සම්පූර්ණයෙන්ම පින්වත්නි දියුණු කරපු ප්‍රඥාවකින් ඇස සම්බන්ධ සියුම්ම සියුම්ම මතුවෙච්ච කතාව හොඳින් අවබෝධ කරගන්නවා ඇසේ පහළවීම වනාහි නාම රූප ධර්මයන්ගේ පහළවීමමයි රූපේ කියන්නේ මෙයයි නාමයන් කියන්නේ මෙයයි කියලා ඒවා වෙන වෙනම වෙන වෙනම හඳුනාගෙන ඒ වගේ ඇතිවීම නැතිවීම දැක ගැනීම පිණිස සතිපට්ඨානීම වඩන තැනකට එනවා එතකොට මාර්ග ඥානෙමයි මතුවෙන්නේ කෘත්‍ය ඥාන කියලා ඔකට කියන්නේ කෘත්‍ය ඥානෙ කොතනින්ද කෙලවර වෙන්නේ කෘතයෙන් කෙලවර වෙනවා කෘතයෙන් කෙලවර වෙනවා දැන් දුක්ඛ සත්‍යයේ තියෙනවා පරිඤ්ඤයන්ති දුක්ඛං පරිඤ්ඤයන්ති දුක පිලිසිඳ දැනගත්තා කියන ස්වභාවය තහවුරු කරගන්න ඕනේ ඇස පිළිබඳ පිලිසිඳ දැනගත්තා මොකද ඇස ඇස පිළිබඳ පිලිසිඳ දැනග ඇස කියන්නේ දුකමයි ඇස පහළවීම දුකමයි ඒ දුක මේ ඇසේ යම් පහළවීමක් ඇද්ද දුකේම පහළවීමමයි ඇස ඇති වෙලා නැති වෙලා යනවා ඇස හටගෙන හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා ඒ පිළිබඳ පිලිසිඳ දැනගත්තා කියන ස්වභාවය තහවුරු කරගන්නවා ඊළඟට දුක්ඛ සමුදයං පහී නන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලායි බුදුරජාණන් වහන්සේ අපට පළවෙනි ධර්ම දේශනාවේදී දේශනා කළේ පහී නන්ති සම්පූර්ණයෙන්ම ඇසේ සමුදේ මොකද්ද නාම රූප ධර්මයන් නිසා ඇස සමුදේ වෙනවා නාම රූප ධර්මයන් දුරු කරනවා නාම රූප ධර්මයන් දුරු කළා නාම රූප ධර්මයන් දුරු කළා කියලා කියන්නේ නාම රූප ධර්මයන් පහළ වෙන තැනට අභියෝග කළා නෙමෙයි නාම රූප ධර්මයන් පහළ වෙන එක දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය තමයි නාම රූප ධර්මයන් අරඹයා කෙලෙස් හදාගන්න එක නාම රූප ධර්ම ඇසේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වෙනකොට ඒ නාම රූප ධර්මයන් අරඹයා කෙලෙස් හදාගන්න එක තමයි පින්වත්නි දුක්ඛ සමුදය කෙලෙස් හදාගන්නේ නැති මට ටමටම ඇහි ඇස සම්බන්ධව පරිහරණයකට අපි යනවා ඒකට අපි කියනවා දුක්ඛ සමුදයං පහී නන්ති දුරු කළා කියන තැන තහවුරු කරගන්නවා ඒක තහවුරු වෙන්නේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතමයි වෙන ක්‍රමයක් නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතමයි මේ தත්ත්වය අපට තහවුරු කරගන්න තියෙන්නේ වෙන විකල්ප ක්‍රමයක් නම් අපට මුණ ගැහින්නේ නැහැ එතකොට ඒක පහී නන්ති දුරු කළා කියන தത്വෙට දුරු කරමින් ඉන්නවා කියන්නේ මේ දුරු කළා පූර්ණේ කරගන්නවා මේ පූර්ණේ කිරක පූර්ණේ කරගන්න මට්ටම දක්වාම උද්වේගය අතහරින්න හොඳ නැහැ සම්මා වායාමයෙන් ගන්න තල්ලුව ආයින් කරන්න හොඳ නැහැ මේ தത്വය අවබෝධ කරගන්න කම්ම පින්වත්නි සම්මා වායාමයට අතහැරෙන්න දෙන්න එපා ඒකයි මීට කලින් දේශනාවල අපි කිව්වේ අනිවාර්යයෙන්ම ධර්මයේ දියුණුව කරා යනවා නම් දෙවුණක් කරා යනවා නම් එයාට ස්ථීර වශයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ එර්ධිපාදයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් පහී නන්ති දුරු කළා කියන තැන දක්වා ඇස පහළ වෙනවා කියන්නේ නාම රූප ධර්මයන් පහළ නාම රූප ධර්මයන් දුරු කළා කියන තැන දක්වාම එයා යන්න ඕන. එතකොට නාම රූප ධර්මයන් දුරු කළා කියලා කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන් නාම රූප ධර්මයන් සම්බන්ධව දුරු කළා කියලා කියන්නේ නාම රූප ධර්මයන් දුරු කළා නෙමෙයි නාම රූප ධර්මයන් ඇසුරේ ගොඩනගෙන කෙලෙස් දුරු කළා කියන එක. කෙලෙස් දුරු කළා නැවත කෙලෙස් උපදින්නේ නැහැ කවදාකවත් උපදින්නේ නැහැ. નિરાයාසයෙන්ම નિરાයාසයෙන්ම දුරු කළා කියන මට්ටම තහවුරු වෙනවා. අමුතුවෙන් වැඩිමකුත් නැහැ. අමුතුවෙන් කරන්න දෙයක්කුත් නැහැ. નિરાයාසයෙන්ම ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වීමක් වෙන්නේ මේකේ කෙලෙස් හදාගන්න ඕනේ නැහැ. කෙලෙස් හැදෙන්නේ නැති මට්ටම දක්වාම එතනට එකතු වෙනවා. ඊළඟට පින්වත්නි දුක්ඛ නිරෝධං සච්චිකා තන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු දුක්ඛ නිරෝධං දුක්ඛ නිරෝධං අරිය දුක්ඛ නිරෝධං සච්චිකා තන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසූ විරු විදියට ප්‍රත්‍යක්ෂ කරගන්නට දුක්ඛ නිරෝධේම ප්‍රත්‍යක්ෂ කරගන්නට තණ්හාව හැදෙන්නේ නැති මට්ටමටම ප්‍රත්‍යක්ෂ කරගන්න
නිරව සේස වසයෙන්ම තන්නාව හැදින් නැති මට්ටමටම ඇසහරා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඇස ඇස වෙනද වගේම තියෙනවා, ඇසට රූපත් පේනවා. හැබැයි කවදාකවත් තණ්හාවක් ගලන්නේ නැති විදිහට යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒකමයි ශාන්ත, ඒකමයි ප්‍රණීත. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමුතු. සියලුම සංස්කාර නාම රූප ධර්මයන් පහළ වීම මත ඇසහරා සම්මණය වෙලා ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. ඒ ප්‍රත්‍යක්ෂ කරලා ඉවර වුණු මට්ටම දක්වාම පින්වත්නි අපි ඒක ඒකට කියන්නේ සච්චිකා තන්ති. ප්‍රත්‍යක්ෂ කළා, දැන් ආයෙ කරන්න දෙයක් නැහැ. ඒ දක්වාම අපි හිත වඩන්න ඕන සතිපට්ඨානිය මත. ඊළඟට කියනවා දුක්ඛ නිරෝධගාමිනින් භාවේ තන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු. වැඩුවා, දැන් වඩලා ඉවරයි. නාම රූප ධර්මයන් ඉලක්ක කරගෙන අනිච්චානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී වශයෙන් වඩලා ඉවරයි. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් උපේක්ෂාව નિરાයාසයෙන් උපදින මට්ටම දක්වාම නාමරු ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වෙනකොට ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වෙන තැනක નિરાයාසයෙන් උපේක්ෂාව උපදින මට්ටම දක්වාම කරලා ඉවරයි. નિરાයාසයෙන් නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා කියන මට්ටම નિરાයාසයෙන්. අය වඩන්න දෙයක්වත් නැහැ. අමුතුවෙන් වඩනකොට මතක් වෙනවා නෙමෙයි, નિરાයාසයෙන්ම පින්වත්නි ඒ ස්වභාවය මතුවෙනවා. භාවේ තන්ති, වඩලා ඉවරයි. ඔන්න ඔතන තමයි පූර්ණේ වෙන්නේ. එතකොට එහෙමනම් අපි පින්වත්නි සත්‍ය ඥාන වශයෙන්ුත්, කෘත්‍ය ඥාන වශයෙන්ුත්, කෘතඥාන වශයෙන්ුත්, සම්මා දිට්ඨික වශයෙන්ුත්, මාර්ග ඥානීය වශයෙන්ුත්, පූර්ණේ කළ ඥානීය වශයෙන්ුත් තුන් ආකාරයකින් ඇස සම්බන්ධව ආර්ය සත්‍ය හතරට ගලපලා ඒවා ඇතිවෙන නාම රූප ධර්මයන්ගේ යථාර්ථය අවබෝධ කරගත්ත තැනක තවත් කළ යුතු දෙයක් නෑ. ඔන්න ඔය විදියට ආයතන හයම අපි දකින්න ඕන. ඔය විදිහටම පින්වත්නි අපි පුළුවන් තරම් පංචස්කන්ධ ධර්මම දකින්න ඕන. පංචස්කන්ධයම ඔය විදිහට දකින්න ඕන. ඔය විදිහට දකිනකොට ඒ දැක්ම තුල තමයි අජ්ජත්තංච පජානාති. අභ්‍යන්තර දේත් දැනගත්තා වෙනවා. බහිද්ධාච විපස්සති. බාහිර වැඩපිළිවෙලත් බුදුරජාණන්සු වදාළ විදිහටම දැකගත්තා වෙනවා. අනීවරණ දස්සාබි. එතන පින්වත්නි ආවරණයක් නැත්තුවම නිවෙනවා. එතකොට ආවරණයක් නැතුවම යාට නිවෙන්න පුළුවන්. එතකොට යාට ආවරණ නැහැ. ඝන සංඥාවෙන් වැහිලා ආත්ම දෘෂ්ටිය මත පිහිටා ඉන්නේ නැහැ. අනාත්මය වහගෙන ඉන්නේ ඝන සංඥාවකින්. දැන් ඝන සංඥාවකුත් නැහැ. ඇස පිළිබඳ නාම රූප වශයෙන් වටහා ගැනීමකුත් තියෙනවා. දුරුකල යුතු ස්වභාවයේ දුරු කරලත් තියෙනවා. ප්‍රත්‍යක්ෂ කළ යුතු යමක් තියෙනවා නම් ඇස සම්බන්ධයක ප්‍රත්‍යක්ෂ කරලත් තියෙනවා. ඇස සම්බන්ධව වැඩිය යුතු යමක් තියෙනවා නම් ඒක වඩලත් තියෙනවා. පූර්ණේ කළ යුතු ඥානයත් දැන් මේ පුද්ගලයා තුළ සම්පූර්ණවයි පවතින්නේ. මෙන්න මේ දැක්මට අදාළ යම්තාක් ධර්ම කොටස ඇද්ද? එතන මේ ඇස ගැන විතරක් නෙමෙයි බලන්න ඕන. මේ ඇස ගැන මේ විදියට බලබලා වඩන්න ඕන. හිත සමතෙන් උදව්ව අරගෙන මේක මේ විදියට බලන්න ඕන. තිපරිවට ද්වාදසාකාරව ඇස දකින්න ඕන. එතකොට ආයතන හයම දකින්න ඕන. ඒ විතරක් නෙමෙයි පින්නත් මේ අභ්‍යන්තර කතාව, ඒ කියන්නේ අර අජ්ජත්තංච පජානාති කියන ස්වභාවය තුළ අභ්‍යන්තර කතාව තුළ ස්කන්ධයන්ගේ හට ගැනීමයි නැතිවීමයිත් මේ විද්‍යටම මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් සම්මා දිට්ඨිය මාර්ගයේ වැඩීම පූර්ණේ කිරීමේ ඥානෙ මේ විදියට වඩන්න ඕන. එතකොට ඒ වගේම තමයි ස්කන්ධ ටිකත් මේ විදියටම බලන්න ඕන. සතර මහා භූතයන්ගෙන් හටගත්ත දේ ඇති වෙන නැති වෙන විදියත් මේ විදියටම තිපරිවට්ට ද්වාදසාකාරව බලන්න ඕන. හේතුන්ගෙන් හටගත්ත යමක් ඇද්ද? කෙනර අපි සංකාර විශේෂ පොදුවේ සංස්කාර විශේෂ කතා කරන සියල්ලත් මේ විදියට දකින්න ඕන. මෙන්න මේ විදියට මේ හතර දැක්කොත් පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ මේ හතර මුල් කරගෙන සම්මා දිට්ඨිය වැඩුවොත්, ඒ වගේම තමයි මාර්ග ඥානය දියුණු කළොත්, ඒ වගේම පූර්ණේ කළ ඥානෙ කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා අපි එකට කියනවනේ, කෘතඥාණය දියුණු කළොත් එයා අනිවාර්යෙන්ම අවබෝධය කරා යනවා. ඉතින් මේ අවබෝධය කරා මේ විදියට දකිනකොට සම්පූර්ණයෙන්ම මේ මෙතන මේ විදියට දැකීමට අදාළ යම්තාක් ධර්ම කොටස ඇද්ද? ඒ ධර්ම කොටස ටික තමයි අර ධර්මයේ තියෙන්නේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ කියලා. හැම ධර්මයේම මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයේ කෙරෙහිම පැහැදුණු ශ්‍රාවකයෙක්ගේ වැඩපිළිවෙල කියන්නේ ඔන්න ඕකටයි.
එතකොට ওই වැඩපිළිවෙලට අපි ක්‍රමානුකූලව එකතු වුණොත් අපට පුළුවන් අවබෝධයේ ගොඩනගාගෙන සැබෑ නිවීම කෙරෙහි එකතු වෙන්නට පුළුවන්. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමාවටපත් කරනවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළේ පොල්ගහ මුල ඒ දඬුවාවේ පදිංචි විශ්‍රාමික පද්මිනී යාපාතිලක මහත්මිය ඇතුළු පින්නතුන් දායකත්වයේ දරලා තිබෙනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. පද්මිනී යාපාතිලක මහත්මිය ප්‍රදාන සියලු දෙනාට කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික යහපත සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට පද්මිනී යාපාතිලක මහත්මිය ප්‍රදාන හැම දිනාටම මේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පද්මිනී යාපාතිලක මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වන දැනට වසර 16කට පෙර පරලෝ සැපත් වුණු උපාලි විජේසිංහ මහත්මාට මේ උතුම් කුසල් අනුමෝදන් කරලා තිබෙනවා. උපාලි විජේසිංහ මහත්මාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාරගත ජීවිතයේ සුවපත් වේවා, ජාත්‍යාදී දුක්වලින් නිදහස්ව ලබන සංසාර ගමනේ කෙළවර උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් දායකත්වයේ දරූ මහත්මියගේ පියාණන් වන ඩී.ටී. යාපාතිලක මහත්මාටත්, මෑණියන් වන කේ. අබේසිංහ මහත්මියටත්, ස්වාමි පුරුෂයාණන්ගේ පියාණන් වන ඩී. විජේසිංහ මහත්මාටත්, මෑණියන් වන ජේ. විජේසිංහ මහත්මියටත් මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වේවා. පරලෝසපත් දායකත්වයේ දරූ මහත්මියගේ සහෝදර සහෝදරියන් වන දයා යාපාතිලක, ලයනල් යාපාතිලක, දයානන්ද කුමාර යාපාතිලක, එවැගේම මැටිල්ඩා යාපාතිලක, ගයත්‍රි යාපාතිලක යන ඥාතීන්ටද අනුමෝදන් කරලා තිබෙනවා. පරලෝසපත් ඥාතීන් වන KB පෙරමුණි මහත්මා, එවැගේම TB විජේකෝන් මහත්මා, රූපසිංහ රණවන මහත්මා යන සියලු ඥාතීන්ට අනුමෝදන් කරලා තිබෙනවා. ඒ වගේම බෑණාවරු දෙදෙනෙක් පරලෝසපත් වෙලා තිබෙන බෑණාවරුන් දෙදෙනාගේ පරලෝසපත් පියාණන් වන පතිරණ මහත්මා සහ විජිත වික්‍රමසිංහ මහත්මාටත් මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් කරලා තිබෙනවා. අකාලේ මිය පරලෝ ගිය බුද්ධිමා දිසානායක ඥාතිවරියටත්, වින්ද්‍යා වීරසිංහ මෙනවියටත්, ලයනල් ද සිල්වා මහත්මාටත් මෑතකදී පරලෝසපත් වුණු බන්දුල විජේසිංහ මහත්මා ප්‍රදාන මියගිය සියලුම ඥාතීන්ට විශ්‍රාමික පද්මිනී යාපාතිලක මහත්මියගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. හැම දිනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින දායකත්වයේ දරූ මහත්මියගේ දියණියන් දෙදෙනා සහ බෑණාවරුන් දෙදෙනාටත්, මුණුබුරු මිනිබිරියන් හතර දෙනාටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. රැකී රක්ෂාදී සියලු කටයුතු සාර්ථක කරගන්න මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරූ මහත්මියගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ පවුලේ සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ට, ඔවුන්ගේ පවුල්වල සියලු ඥාතීන්ට මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාවට සම්බන්ධුණු අපටත් ඉතා මෙත් සිතින් ආශිර්වාද කරලා තියෙනවා. මේ රැස් කරගත්තා වූ පුණ්‍ය කුසලානි සංසයන් අප හැම දිනාටමත් ලක්වාසි ලෝකවාසී සියලු දේශකයන් වහන්සේලාට, මහා සංඝරත්නයේ ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ආකාසට්ඨහා චුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරම්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.